සම්මාසම් බුදු සරණයි. සිත්කලු වර්ණවත් සුවඳැති මල යම්සේ අගය කරන්නේද, මනසේ දෙසූ සුභාෂිත වචන අනුව පිළිපදින දහම ප්‍රයෝජනවත් වේ. සදහැවතුනි, ඒ බුද්ධ දේශනාවයි. ඔබ මේ ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වන ධර්ම දේශනාවත් සුචරිත ධර්මයේ හැසිරෙමින් උතුම් වූ නිවනින් සැනසෙන්නට ඔබ හට ප්‍රඥා පාරමිතාවක්ම වේවා. එසේනම් ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් බෞද්ධහා රූපවාහිනියේ මේ පැයට නියමිත නිවන් මඟ ධර්ම දේශනා මාලාවේ 144 වන ධර්ම දේශනාව සිදු කිරීම සඳහා වැඩම කළ පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් සාදු නාද දී නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. මෙම ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වය ලබා දෙනවා කොළඹ පහ පදිංචි බියට්‍රිස් ප්‍රේමදාස මහත්මිය ඇතුළු පින්වත් පිරිස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං. සාදු සාදු සාදු. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු. කතමෝ ච භික්ඛවේ සෝකෝ යෝකෝ භික්ඛවේ අඤ්ඤතරඤ්ඤතරේන ව්‍යසනේන සමන්නාගතස්ස, අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛ ධම්මේන පුට්ටස්ස, සෝකෝ සෝචනාසෝ චිත්තං අන්තෝ සෝකෝ අන්තෝ පරිසෝකෝ අයං උච්චතෝ භික්ඛවේ සෝකෝ. සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ මානසිකාරය සකස් කරගන්න වැඩපිළිවෙලක් සබ්බාස සූත්‍රයේ ඉතාමත්ම මැනවින් සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ සඳහා කළ යුතු මෙනෙහි කිරීම, මානසිකාරය සකස් වෙන්නේ, නිවැරදි වෙන්නේ, අපේ මානසිකාරය සකස් වෙන්නේ අපි මෙනෙහි කරන විදිහ අනුවයි. යම් දෙයක් ගැන මෙනෙහි කරන්නේ යම් විදිහකටද, ඒ මෙනෙහි කරන විදිහ අනුව ඊළඟ අනාගතයේදී මෙනෙහි වෙන මොන හරි දෙයක් අරමුණු වෙනකොට මෙනෙහි වෙන්නේ ඒක ගැන ඒ විදිහට. දැන් කෙනෙක් ගැන අපි හොඳට මෙනෙහි කරලා තිබුත් එයා හොඳ කෙනෙක් කියලා එයාව දකින්නකොට අපිට හොඳ කෙනෙක් කියලා මෙනෙහි වෙනවා නේද? ඊට පස්සේ අපි කෙනෙක් ගැන මෙනෙහි කරලා තිබුත් නරක කෙනෙක් කියලා එයාව දකින්නකොට අපිට නරක කෙනෙක් කියලා මෙනෙහි වෙනවා. ඉතින් හොඳ කෙනෙක් කියලා නරක කෙනෙක් කියලා මෙනෙහි වෙන්නේ එයා ගැන මෙනෙහි කරලා තියෙන විදිහ අනුව. කවුරු හරි අපිට මොන හරි කියලා දුන්නාම අපි ඒක හොඳද නරකද ඒ විදිහට මෙනෙහි කරනවානේ. අන්න ඒ වගේ මේ හැම දෙයක්ම එහෙමයි. මේ ජීවිතය පිළිබඳව තියෙන්නේ අපිට, මං අහනවා, මේ ගෙවන ජීවිතය ගැන තියෙන්නේ සැපක් කියන අදහසක්ද දුකක් කියන අදහසක්ද කියලා මං හුඟක් වෙලාවට අහනවා. මේ ගෙවන ජීවිතයේ සැපක් විදිහටද අපිට වැඩිපුර දැනෙන්නේ, දුකක් විදිහටද වැඩිපුර දැනෙන්නේ? එහෙමයි නේද? හටිය කියන්නේ නම් අහනකොට දුකක් විදිහට දැනෙනවා කියලා. ඇයි දුක් විඳ විඳ ඉන්නේ? ඉපදිච්ච දවසේ ඉඳන් දුකක් විදිහටද මේක දැනලා තියෙන්නේ? දරුවන්ව දැකීමෙන් ඇති වෙන්නේ මොකක් කියලාද දැනෙන්නේ? සැපත් දුකක්ද? ආහාර ගන්නකොට ඇති වෙන්නේ සැපත් දුකක්ද? සැපක් නේද? ප්‍රියයන් දකින්නකොට නැත්නම් කැමති රූප දකින්න සින්දු අහනකොට සැපද දුකද්ද? හැම වෙලෙම සින්දු අහන්න දාගන්නවා කියන්නේ. හැම වෙලෙම කැමති කට්ටිය ළඟ තියාගන්නවා. කැමති කැමති ආහාර හදාගන්නවා සැරෙන් සැරේ. විනෝද ගමන් යනවා. එනති මේක දුකක්ද?
මොකද කියන්නේ? එහෙනම් අපිට වැඩිපුර අදහස තියෙන්නේ මොකද්ද මේ ජීවිතේ? සැපක්. ඒ කියන්නේ ඒක මැත්තේ මෙලිගෙන ඉන්නේ. ඒ වගේ නේද? නමුත් පින්වත්නි අන්න ඒක තමයි අපිට හැම වෙලේම මේක දුකක් කියලා හිතන්නේ. හිතෙන්නේ නැහැ. හැබැයි බණක් අහන්න ඉඳගත්තුම නැති හාමුදුරුවෝ කියන්නේ දුකයි කියලානේ ඒකින්ද? නේද? ඒ වෙලාවට නම් සමහර දුක් දැනෙන වෙලාවට නම් ඕක තමයි මේ කියන්නේ. ඕක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. මේක තමයි ව්‍යාධි දුක, මේක තමයි මරණ දුක, මේක තමයි දුක දුක කියලා කියන්නේ. අරවා මේවා කී කිය මොන හරි වුණහම නම් මතක් වෙනවා. නේද? එතකොට වෙන්න ඕන දේ වෙලා ඉවරයි. නේද? වෙන්න ඕන දේ මොකද්ද? වෙන්න ඕන දේ කියලා කියන්නේ බලන්න සමහර ඇත්තන්ට කෙනෙක්ගේ මරණය සිද්ධ වුණාට පස්සේ ඒ මරණය හින්දාම වැළපි වැළපි ඉඳලා හිතෙන් දුක් වෙලා එයාගේත් මරණය සිද්ධ වෙන්න කාගේ හරි ගොඩාක් ප්‍රිය කෙනෙක්ගේ මරණයක් හේතු වෙනවද නැද්ද? එහෙම වෙලා තියෙනව දැකලා නැද්ද? පීඩණයෙන් ඉඳලා අසනීප හැදිලා මැරලා යනවා. බොහෝ දෙනෙකුට ශාරීරික ලෙඩ රෝග ඇති වෙන්නත් හේතු වෙන්නේ මානසිකව ඇති වෙන ලොකු ව්‍යසනයක්. එහෙනම් ඒ කියන්නේ මේ පංචකාම සම්පත්තියෙන් අයින් වීමද නැද්ද? එහෙනම් අපි කාටවත් තේරෙන්න ඕනේ. එහෙමනම් මේකේ ඇයි අපි පංචකාම සම්පත්තියෙන් අයින් වෙන්න ඕනේ? මේකේ බොහෝ සැප වේදනා ලැබෙනවා වාගේම මහා දුක් ගොඩක් හම්බෙනවද නැද්ද? නේද? අපි හිතන විදිහට නෙවෙයි මේක තියෙන්නේ. අර ලැබෙන සැප වේදනාවත් වැඩිපුර තියෙන්නේ අවිද්‍යාව හින්දා ඇති වෙන සැප වේදනා. වැරදීමක් හින්දා, වැරදි වැටහීමක් හින්දා ඇති වෙන සැප වේදනා තමයි වැඩිපුර තියෙන්නේ. ඉතින් එහෙමනම් මොකද කරන්න ඕන? අපිට දකින්නකොට යමක්, අහනකොට යමක්, විඳිනකොට යමක්, හැම නිමේෂයකම වාගේ මේ වාගේ දුක් තියෙනවාය කියන අරමුණ අපේ හිතට එන්න නම් අපි මොකද කරන්න ඕනේ? එය දැන් තේරෙන්න ඕනේ. නේද? ලෝකේ පංචකාම සම්පත්තියේහි සැපත් තියෙනවා, දුකත් තියෙනවා. ඒ සැප තියෙනවා කියලා කියන්නේ අපි සම්මත වශයෙන් ඒ මොකද ඒකේ සම්පූර්ණ සැපක් නෙවෙයි තියෙන්නේ. ඒක තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක සැපයක් තියෙනවා කියලා. නේද? එතකොට නමුත් ඒ සැපය ඇදිලා තියෙන්නේ අවිද්‍යාව හේතුවෙන් ඇති වෙලා තියෙන කොහොම වුණත් අවිද්‍යාව හේතුවෙන් හරි සැපයක් තියෙනවා. ඒකේ ආස්වාදයක් තියෙනවා. ආස්වාදයේ වගේම ඒකේ ආදීනවයක් තියෙනවා. ආන්ගේ ආදීනවය අපේ හිතට හොඳට දැනුනොත් විතරයි හැම නිමේෂයකම මේක ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව මේකෙන් හිත ගැලවෙන්න ඕනේ. හරි, මේ පංචකාම සම්පත්තිය කොච්චර දුක වුණත් අපි ඒකෙම ඇලි ගලි වාසය කරනවා. අන්න ඒකෙන් හිත ගැලවෙන්න ඕනේ. අන්න ඒ ගැලවෙන්න ඕන හින්දා අපි මොකද කරන්නේ? මේක ගැන හිත පංචකාම සම්පත්තියෙන් අත මිදෙන විදිහේ මෙනෙහි කිරීම කරන්න ඕනේ. හරිද? හිත පංචකාම සම්පත්තියෙන් අත මිදෙන විදිහේ මෙනෙහි කිරීම වල මෙනෙහි කිරීම කියන්නේ කළ යුතු මෙනෙහි කිරීම කරන්න කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. සබ්බාස සූත්‍රයේ දේශනා කරනවා. බොහෝ ඇසු පිරූ තැන් ඇති කෙනා මෙනෙහි කළ යුතු දේ දනී, මෙනෙහි නොකළ යුතු දේ දනී. මෙනෙහි කළ යුතු දේ දනී, මෙනෙහි නොකළ යුතු දේ දනී කියලා. එතකොට ඒ විතරක් නෙවෙයි, මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරයි, මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි නොකරයි කියලා දේශනා දේ සඳහන් කරලා තියෙනවා. එහෙනම් මෙනෙහි කළ යුතු දේ, නොකළ යුතු දේ දැනගෙන ඒක මෙනෙහි කරන්න ඕනේ. එතකොට අපි බලන්න ඕන දැන් මොනවද මේ ලෝකයේ තියෙන දේවල් වලින් අපිට මේ කියන්නේ පංචකාම සම්පත්තියෙන් අපේ හිත නිබඳවම ගැළවිලා තියෙන්න ඕනේ. ඒක ඇලෙන්නේ නැතුව තියෙන විදිහට අපේ මානසිකාරය සකස් කරගන්න ඕනේ. එතකොට ඒක ඉස්සෙල්ලාම ආයාසයෙන් මෙනෙහි කරලා සකස් කරගත්තට පස්සේ ආය මොන රූපය දැක්කත්, මොන ශබ්දය දැක්කත්, මොන ගන්ධය, මොන රසය, මොන ස්පර්ශය ලැබුණත්, මොන ධර්ම ආදරය ආදී මොනතරම් ලොකු දේවල් ලැබුණත් අප්පෝ මේවා හින්දා මෙන්න මේවා ඇති වෙනවා, මේවා හින්දා මෙන්න මේවා ඇති වෙනවා කියලා තමන්ට හොඳට හැම වෙලේම සිහි ඇති වෙන්න ඕනේ. මේක භයානක දෙයක් කියලා. හරියට කොයි වගේද? දැන් බලන්න විසදාපු කේක් එකක් තියෙනවා. ඒකේ ආස්වාදයක් තියෙනවද නැද්ද? අපි තුම ඒ රසවල ගඳ නැහැ. රසය වෙනස් වෙන්නේ නැහැ. හැබැයි අපි දන්නවා මේක මේ කෑවොත්
මැරෙනවා කියලා නොයෙකුත් දුක් විඳිනවා කියලා දන්නවා. එතකොට ඒකේ ආස්වාදයක් තියෙනවද නැද්ද? ආස්වාදයක් තියෙනවා. මොකද කනකොට රස දැනෙනවා. හැබැයි ඉතින් මොකද වෙන්නේ? ලොකු ආදීනවයක් තියෙනවා. අන්න ඒ වගේ මේ පංචකාම සම්පත්තියේ යම් කිසි සැපයක් තියෙනවා. ඒ සැපයෙන් හැබැයි ලොකු දුක් හැදෙනවා. ලොකු දුක් හැදෙනවා. මේ පංච උපාදානස්කන්ධයේ මමයේ මගේ කියලා අරගෙන ඒකෙන් පිළිසරණක් ප්‍රාර්ථනා කරන අයට බොහෝ දුක් විඳින්න සිද්ධ වෙනවා පින්නත්. අන්න ඒක එන්නේ ඒක මොනවද කියලා හිමින් මෙනෙහි කරන්න. දැන් මේ කියනකොට තේරුණාට හැම වෙලෙම ඔය අදහස තියෙනවද? නොයේකුත් සැප දේවල් අපේ ජීවිතයට එන්න එනකොට නේද හුඟාක් අයට නොයේකුත් සැප ලබා දෙන දේවල් අපේ ජීවිතයට කිට්ට වෙනකොට ලං වෙනකොට මේ කියපු බණ ඔක්කොම පැත්තක නේද? බණ පැත්තකට ගිහිල්ලා මොකද වෙන්නේ? ඒ සැපේ විඳ 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 ඉඳ බලනවා. ඉතින් ඒකින්ද අන්න එහෙම අපේ හිත ඒ සැපයන්ගේ ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඒ සැපයන් එක්ක හැප්පෙන්න දෙන්නේ නැතුව මොකද කරන්න ඕනේ? අපේ හිත හැම වෙලේම අම්මෝ මේක නම් විසමිශ්‍ර ආහාරයක්. විසමිශ්‍ර ආහාරයක් වගේ හැම වෙලේම මේ සංස්කාරයෙන් හිත අත මිදිලම තියෙන විදිහට මේක සකස් කරගන්න ඕනේ අපේ මනස. ආන් එතකොට කියනවා යෝනිසෝ මානසිකාරයකට පත් වුණා කියලා. අපේ මානසිකාරය හැම වෙලේම ඒ සංස්කාරයන් ප්‍රතික්ෂේප කරන්න ඕනේ. ඕවා හරි භයානක දේවල්, ඕවා හරි භයානක දේවල් කියලා ප්‍රතික්ෂේප කරන්න. හොඳයි. මේ විදිහට අපි සකස් කරගන්නයි යන්නේ. ඒ සකස් කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරා ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස ආදිය මෙනෙහි කළ යුතු ධර්ම. හරිද? පියෙහි විප්පයෝගෝ, අපියෙහි සම්පයෝගෝ, යම් පිච්ඡන් ලබති තම්පි දුක්ඛං සංකිතේන පංච උපාදානකන්දා කියන ආකාරයට මේ දුක් මෙනෙහි කරන්න ඕනේ. දුක් දුක්ඛ දුක පිරිසිඳ දැනගන්න ඕනේ. කළ යුතු මෙනෙහි කිරීම කරන්න ඕනේ කියලා දේශනාවේ සඳහන් වෙනවා. ඉතින් ඒකින්ද එහෙමනම් අපි බලමු දැන් අද මේ වෙලාවේ ඊයේ දවසේ අපි කතා කරා මරණය ගැන මෙනෙහි කරලා කොහොමද අපි මේකෙන් අතම දෙන්නේ මේ ඔක්කොම මැරෙනවාය කියලා. ඊට ඉස්සෙල්ලා දවසේ කතා කරා ජාති, ජරා, ව්‍යාධි ආදී ජරා ව්‍යාධි. ඊට ඉස්සෙල්ලා දවසේ මට මතක හැටියට ජාති දුක ගැන කතා කරා. දැන් අද අපි හදන්නේ ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස කියන දේවල් ටික ඔක්කොම ගැන අපි එකට කතා කරමු නේද? පින්වත්නි, මේ ලෝකේ යම් කෙනෙකුට නොයේකුත් ආකාරයේ ව්‍යසනයන් සිද්ධ වෙනවා. ව්‍යසනයන් විතරක් නෙවෙයි බොහෝ දුක් ධර්ම හට ගන්නවා. යතේසං යාකෝ භික්කවේ අඤ්ඤතරඤ්ඤතරේන ව්‍යසනේන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛ ධම්මේන පුට්ටස්ස. නොයේකුත් ආකාරයේ ව්‍යසනයන් දුක්ඛ ධර්මයන් පහළ වෙනවා. ඒ පහළ වුණාම ඒ ඇත්තෝ ඇතුලෙන් ශෝක කරනවා නේද? ඒ ශෝකය එන්නේ චිත්තභ්‍යන්තරයෙන් එන ශෝකයක් තියෙනවා. ඒ වගේම තමයි ශෝකයක් ඇති වෙනවා, ශෝක කරන බවක් තියෙනවා. ඒ වගේම හැම වෙලේම ශෝක සහිත සිත් පහළ වෙනවා. ඉතින් හැම වෙලේම පහළ දැන් ඒව මතක් කරගන්න ඕන හොඳට. එහෙම සිත් පහළ ඊළඟට අන්තෝ ශෝකෝ ඇතුළාන්තේ නිකන් වේලිලා වගේ දැනෙන්න පටන් ගන්නවා. ඇති වෙලා වගේ මහ පීඩනයක් නේද? ඉතින් ගිනි ගන්නවා වගේ ශෝකයක් හට ගන්නවා. ශෝක කරන බවක් හැම වෙලෙම තියෙනවා. ශෝක සහිත සිත් පහළ වෙනවා. ඒ විතරන්නේ ඇතුළාන්තය වියලුණු බවක් දැනෙනවා නේද? ඇතුළම නිකන් වේලිලා ගිය ගතියක්. ඒක නිකන් අපි කියන්නේ ඒතකොට තමයි කියන්නේ කිසි දෙයක් වැඩක් නැහැ මට එපා වෙලා තියෙනවා නේද කියලා. ලොකු දුක් සහිත ලොකු ශෝක ඇතුළාන්තයේ උපදිනවා. ඉතින් ඒ උපදින්නේ ඒ එහෙම ශෝක උපදින්නේ ඇතුළා ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම වියලිච්ච බවක් කියන තැනටම එනකන් උපදින්නේ. ශෝකෝ සෝචනා සෝචිත්තං අන්තෝ ශෝකෝ අන්තෝ පරිශෝකෝ. එතකොට මේ වගේ තත්ත්වයන් වලට මනුස්ස సంతාණය පත් වෙන්නේ ඇයි? මොකක් අල්ලගන්න ගිය හින්දාද? අර වහකාපු හින්දා නේද? මොකද්ද වහකෑව කියන්නේ? හොඳයි, සුවයි, සුන්දරයි, ප්‍රියයි කියලා මේ පංච උපාදානස්කන්ධය අල්ලන්න ගිය හින්දාද නැද්ද?
මේක හොඳමයි මේක මට මහම් වෙච්ච දේවල් කියලා නේද ආගෙකින්ද වියන ඒකුත් ව්‍යසනයන් සිද්ධ වෙනවා. ඉතින් ඒ සිද්ධ වෙන ව්‍යසන හින්දා ශෝකය විතරක් නෙවෙයි ඊළඟට ඇති වෙන්නේ මොනවද? පරිදේව ඇති වෙනවා. ඉතින් මොකද කියන්නේ? වැළපෙනවා. විලාප කියනවා. නම් කිය කිය විලාප කියනවා. නේද? ඒ විදිහට ඉවරක් නැතුව හඬනවා. වැළපෙනවා. නම් කිය කිය කෑ ගහනවා. දැකලා තියෙනවද? ඇයි? මේ පංච උපාදානස්කන්ධය හොඳයි ගත්ත හින්දාද නැද්ද? හොඳයි ගත්ත හින්දාද නැද්ද? මේක මට සැපටම හම්බෙච්ච එකක් මේක මට සැපටම හම්බෙච්ච එකක් කියලා ගත්ත හින්දා අර ඇතුළෙන්ම ශෝක කරනවා ඇතුළෙන්ම විලාපතියතිය කෑ ගහන ගතියක් තියෙනවා පින්නත් නේ. එතකොට ඒ කෑග ගහ විලාප කියන අය තුල තියෙන පීඩිත තත්ත්වය අපේ මනසින් හොඳට දකින්න ඕනේ. එක මම දන්න සහෝදරියෝ දෙන්නෙක් තමන්ගේ සහෝදරයා එකම හිටිය සහෝදරයා නැති වෙච්ච වෙලාවේ මම බලාගෙන හිටියා තරුණ සහෝදරයෙක් නැති වුණ හදිසියෙම. ඒ අයගේ ඇතුලෙන් ඇති වෙච්ච ශෝකය ඒක එයාලට අයිති නෑ. එයාලට අයිති දේ පපුවේ ඇතුලෙන් නිකන් ඇඟ ඇතුලෙන් කොහෙන්ද එනවා වාගේ දැයන ඒ ශෝකී ස්වභාවය සහ ඒ වැළපෙන කෑ ගහන ගතිය කර කියා ගන්න දෙයක් නැතුව හරිය නිකන් ගිනි ගොඩක් උඩ ඉන්නවා වගේ. ඒ අපිව දැවෙනවා අපිව පිච්චෙනවා කියලා කෑ ගහන්නේ. ඉන්න බෑ දරා ගන්න බෑ කියලා කෑ ගහන. ඒ කෑ ගහල කොච්චරද කියනවනේ එහම කෑ ගහලා පින්නත් නේ අන්තිමට මම දැක්කා මේ අය දැකලා තියෙන නොන්තර මට වැඩි. වැලිමුව කෑ ගහනවා වගේ සද්දයක් විතරයි එන්නේ. ආ කියන සද්ද විතරයි අන්තිමට. ඇයි ඇතුලෙන් එන ශෝකය එයාට නවත්තන්න බෑ. ඒක මේ එක්තරා මේ නිපද වෙන දෙයක් ඒක. හැදෙනවා ශෝකයක් නේද? ඉතින් එයාට නවත්තන්න බෑ. ඒ ශෝකේ කොච්චරද කියනවනම් යටිගිරියෙන් කෑ ගහන්න පටන් ගත්තා. කෑ ගහන විතරයි. ඒ කෑ ගැහිමත් කියලා මොකද වෙන්නේ? කලන්ත දාලා වැටෙනවා. හරිද? කලන්ත දාලා වැටිලා ඊට පස්සේ ටිකක් වෙලා එහෙම ඉඳලා වතුර ගහලා පවන් ගහලා මොන හරි කරලා යන්තම් උන සිහින. දැන් එයා දන්නේ කොහෙද ඉන්නේ කියලා. යන්තම් සිහිය ඇවිල්ලා එක පාටම මේ මරණය මතක් වෙච්ච ගමන් ආයේ මොකද කරන්නේ? ආයෙ යටි කිරේ කෑ ගහන. ඒක කරන්න දෙයක් නැතුව කෑ ගහන. ඉතින් මොකද කරන්නේ? ඇතුලෙන් එන ශෝකේ නවත්තන්න? නවත්තන්න බෑ යාට. නවත්තන්න බැරි හින්දා කෑ ගහනවා. ආයෙ කෑ ගහලා මොකද කරන්නේ? ආයෙ වැටෙනවා. හරි. ආයෙ කෑ ගහනවා. ඉතින් මේක දිහා බලාගෙන ඉන්න බැරි තරම් අපහසුයි. අන්න ඒක තමයි කියන්නේ විලාප තියනවා කෑ ගහනවා අඬනවා. මේ මං ඔහොම කියද්දි මම කල්පනා කරේ මටත් එහෙම වෙන්න තියෙනවද නේද? ප්‍රියයන්ගෙන් මම බොහෝ මේ ප්‍රියයන් එක්ක ඒ කියන්නේ මගේ දේවල් ගැන මට ලොකු බැඳීම් තියෙනවා නම් මගේ දරුවෝ ගැන මට ලොකු බැඳීම් තියෙනවා නම් නේද? දෙමව්පියෝ ජීවත් වෙද්දී දරුවන්ව නැති වෙන වෙලාවල් තියෙනවද නේද? ඒක වෙන්නේ දරුවන්ගේ නැතිවීම හින්දාද නැත්නම් මගේ හිතේ තියෙන ශෝක හැදෙන ගතිය නැත්තම් බැඳීම් හින්දාද? දරුවන්ගේ නැතිවීම හින්දාද නැත්තම් බැඳීම හින්දාද? නේද? බැඳීම නැත්තම් දරුවා නැති වුණා කියලා ශෝක ඇති වෙයිද? අද බැඳීමක් නැත්තම් දරුවා නැති වුණාට ශෝක ඇති වෙනවද? දරුවාගේ නැතිවීම නෙවෙයි පින්වත්නි හේතුව තණ්හාවයි හේතුව. තේරුණා නේද? බැඳීම කියන එක නැත්තම් කවුරු හරි නැති වුණා කියලා අපිට දුකක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් වැරද්ද තියෙන්නේ නැති වෙච්ච ශරීරයේද නැත්තම් මගේ හිතේද? වැරද්ද තියෙන්නේ නැති වෙච්ච ශරීරයේද ස්වභාව ධර්මයේද වැරද්ද තියෙන්නේ මගේ හිතේද? මගේ හිතේ තියෙන ආදරය නේද? හිතේ තියෙන ආදරේ නැත්තම් දුකක් ඇති වෙනවද? අල්ලපු ගෙදර ළමයා මැරුණාට අච්චර දුකක් ඇති වෙනවද? හිතෙන් කියනවනේ. අඳුරන්නේ නැති ළමයෙක් මැරුණා කියලා ඒ වගේ දුක් ඇති වෙනවද? නැහැ. එහෙනම් පොඩි කාලේ ඉඳන් අපි දැක්ක දවසේ ඉඳන් මේ ශරීර දැකලා ඇති වෙච්ච බැඳීම්. ඒ බැඳීම් විසින් මගේ හිතේ මහා ශෝකයක් හදනවා.
මේකට ධර්මය සඳහන් කරන්නේ අර තනකොළ තනකොළවලින් හදාගත්ත පන්දම හරිද අපි කියන්නේ හුළුවත්තක් කියලා ඒක අරගෙන යනකොට දැන් පල්ලෙහාට පිච්චිගෙන 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 එනවා අත පිච්චෙන් ඉස්සෙල්ලා මොකද කරන්න ඕන අන්න ඔය වචනේ කොච්චර ලොකු දෙයක් අත පිච්චෙන් ඉස්සෙල්ලා ආතාරින්න ඕනේ ඒ වගේ නේද තමන්ට මේ තියෙන බැඳීම හින්දා තමන්ව වෙලාවක පිච්චෙනවා ආන්ගේ පිච්චෙන් ඉස්සෙල්ලා මොකද කරන්න ඕන අතාරින්න ඕන පිච්චෙන් ඉස්සෙල්ලා අතාරින්න ඕනේ කොයි වෙලාවෙද පිච්චෙන්නේ නැති වෙනකොට පිච්චෙන්නේ නේද එතකොට මගේ මරණය හෝ අනිත් අයගේ මරණයේදී එක වෙනවා තදින්ම එහෙනම් මරණය සිද්ධ වෙන්න ඉස්සෙල්ලා බැඳීම් ටික අතාරින්න ඕනද නැද්ද මරණය සිද්ධ වෙන්න ඉස්සෙල්ලා බැඳීම් අතාරින්න ඕන මරණය කවද වෙයිද දන්නේ නැහැ තව චුට්ටකින්වත් කියලා කියන්න බෑ එහෙනම් බැඳීම් අතහැරලා තියාගන්න ඕනද නැද්ද මේ එහෙම අදහසක් ඊයේ පෙරේද එහෙම ආවද දන්නේ අටියගෙන මැරෙන්ඩි ඉස්සෙල්ලා අයිඩෙන්ටිටි පිරිසුදු කරන්න ඕනේ මැරෙන්ඩි ඉස්සෙල්ලා ගේවා ගේ හදල ඉවර කරන්න ඕනේ මැරෙන්ඩි ඉස්සෙල්ලා මේ නේද මැරෙන්ඩි ඉස්සෙල්ලා ළමයින්ගේ මේ නේද පරස්තා කටයුතු ඉවර කරන්න ඕනේ රස්සා ටික හොයලා දෙන්න ඕනේ ඔව්ව නම් කියනවා නේද මැරෙන්ඩි ඉස්සෙල්ලා මේක පිළිවෙලක් කරලා තියන්න ඕනේ කියලා නම් කියනවා හැබැයි මැරෙන්ඩි ඉස්සෙල්ලා තමන්ගේ සිත සකස් කරගන්න ඕනේ කියන කමතක වෙනවා හරි මේක සකස් කරේ නැත්නම් අපිට අර වගේ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපදිනෝ හරි හරි දුක් කියලා කියන්නේ ඔතන දුක් කියලා කියන්නේ කායිකව ඇති වෙන දුක් මොනවද දැන් එතකොට ශෝක පරිදේව කියලා කියන්නේ අර නම් කිය කිය විලාප තිය තිය අඬන ස්වභාවය ශෝක කියලා කියන්නේ හිත ඇතුලෙන් එන වේලිච්ච ගතිය වේලිච්ච වියලෙන ස්වභාවය ඇතුලෙන් එන ශෝකය දන්නවනේ ඉතින් ඔක් කියන්න ඕනේ නැහැ නේද? ඈ හුස්මත් එක්ක නේද ඒ ශෝකේ ඇති වෙච්ච දවස්වල මං කියන්නද නේද? මේවා ඉතින් කාටවත් තේරෙනේවනේ. ඉඳලාම නිින්ද යනවා. ශෝකේ තියෙද්දිම වෙලාවක නිින්ද යනවා. ඉන්න බැරි වෙනකොට ඒ ශරීරයේ අපහසුතාවයෙන් එනවා නිින්ද යනවා. නිින්ද ගිහලා ඇහැරෙනකොට ඇහැරිච්ච ගමන් මතක නෑ දැන් මොකද්ද මේ කොහෙද? ප්‍රශ්නේ මතක නෑ. ඇහැරිලා තප්පර දෙකක් යන්න ඉස්සෙල්ලා මොකද වෙන්නේ? අප්පු මතක් වෙනවා. මතක් වෙනකොට ආයසරයක් අර දරුවුණු එතන පිහියෙන් අයින්වා වාගේ රිදෙන එක ආයෙනවා එළියට නේද එතකොට මොකද හිතෙන්නේ ලාවට නින්ද මින්ද තිබ්බනම් නින්ද මෙහිටියානම් හොඳයි කියලා හිතනවා නේද පපුව හාරනවා වාගේ නේද පපුව නෙවෙයි හාරන්නේ ඒ වුණාට මොකද්ද කියලා හොයාගන්න බෑ පිහියෙන් අයින්වා වාගේ වේදනා නේද කපනවා කොටනවා වාගේ නේද තියුණු ආයුධයකින් කපනවා කොටනවා වාගේ වේදනා එනවා ඉතින් මොකද කරන්නේ අඬනවා වැළපෙනවා නේද එක එක කෙනාට කියනවා අනේ බලන්නකෝ මෙහෙමයි කියනවා හරිද නං කියෝලා අඬනවා ඔය ස්වභාවය එන්නේ ඇයි මේ පංච උපාදානස්කන්ධය හොඳයි කියලා ගත්තාය පංච උපාදානස්කන්ධෙත් නේද දරුවෝ ටික අයිති වෙන්නේ අම්මලා අයිති වෙන්නේ පංච උපාදානස්කන්ධෙට නේද කෑම අයිති වෙන්නේ නේද පංච උපාදානස්කන්ධෙට ඒක හොඳයි ඒක සුවයි ඒක හොඳයි කියලා ගත්තායට විසදාපු කේක් කෑල්ල කෑවා වගේ තමයි ශෝක පරිදේව දුක්ඛ කියලා කියන්නේ කායිකව ඇති වෙන දුක් කායිකව ඇති වෙන සහ කාය සම්පස්සේ හින්දා ඇතිවන්නා වූ දුක් එතකොට දෝමනස්ස කියන්නේ මනස හින්දා ඇති වෙන දුක් ඒක ඊට හපහ හරි ඒකත් තේරුම් ගන්න ඕනේ දැන් ඔන්න කවුරු හරි කම්බුලට ගියා අපි කම්බුලට ගියාම ගහපු ගමන් ඇති වෙන්නේ මොන දුකක්ද කායික දුකක් නේද ආය සම්පස්සජ වේදනාවක් හටගත්තා. දැන් ඒක ඉවරයි. දැන් මට හැන්දෑවේ මේ කම්බුලට ගහපු එක මතක් වෙනවා. මතක් වෙනකොට ඇති වෙන්නේ අතීත දුකක්ද වර්තමාන දුකක්ද? දැන් දුකක් ඇති වෙන එක මතක් කරලා දුකක් ඇති වෙනවා. ඒක අතීත එකද වර්තමාන එකද? උදේ කම්බුලට ගහපු දුකනේ මතක් වෙන්නේ. උදේ කම්බුලට ගහපු එක මතක් වෙනකොට දැන් දුකක් ඇති වෙනවා. ඒක අතීත එකද වර්තමාන එකද? අතීත එකක් කියලා තමයි හිතෙන්නේ. අතීතයේ ඒකේ දුක ආවේ කනටයි. කම්බුලටයි. දැන් එන්නේ සීතට එන්නේ. නේද? ඒක මතක් වෙලා. ආ මනෝ සම්පස්සජව ඇති වෙන දුක් වේදනාව මේ වෙලාවේ ඒක මතක් වෙලා දුක් විඳිනවද නැද්ද?
එන එක අතීතද වර්තමානද මේ දැන් විඳින්නේ දැන් දුකක් විඳින්න මේක හරි කරුමයක් ඇත්තමයි ගහෙන් වැටිච්ච මනුස්සයාට එක සැරයක් ගුණා යන්නට කමක් නේද එතකොට කම්බුලට පාර වැදුනා කියන්නේ ගහෙන් වැටෙනවා වගේ හරි දැන් ඒක ඉවරයි දැන් ඒ කියන්නේ එතකොට දැන් නිකන් අර නේද කම්බුලට පාර වැදුනා ඉතින් ඒක රිදුනා හරි දැන් ඉවරයිනේ දැන් මේ ප්‍රශ්නේ ඉවරයි ඒ වුණාට ගුණා ඉනවා කියන්නේ තවත් කරදරයක් මොකද තව කරදරේ හිත ආයරක මතක් කරලා දුක් විඳින ආයරක මතක් කරලා දුක් විඳින නේද ආයරක මතක් කරලා දුක් විඳිනවා ඒක මතක් වෙනවා ආන් දෝමනස්සේ හැටි පාරණේව ඔක්කොම මතක් කර කර මතක් කර කර මතක් කර කර දුක් විඳින ස්වභාවයකට එනවද නැද්ද නේද ආන් ඒක තමයි මනෝ සම්පස්සජව ඇතිවන්නා වූ දුක් ඒකින්ද අපිට නිදහසේ ඉන්නෙම නැහැ කුටුවකට ගලා ඉඳගත්තත් වින්නත් නේ පරණේවා මතක් වෙනවා නේද මම මෙයාගේ නිකන් අහන්න ඕකට කියන වචනේ තියෙනවනේ ඕකට කියන්නේ කෝන්තරේ කියලා නේද අපි කියන්නේ ගමේදී කියන්නේ මොකද්ද කෝන්තර තියාගන්න එපා කියන්නේ නේද කෝන්තර තියනවද දන්නේ පරණ කෝන්තර තියාගෙන ඉන්නවද දන්නේ අහවලා මට මෙහෙම කියලා තියෙනවා හරිද අපි නම් බලයි ඔය පැත්තවත් නේද අපේ නේද අපේ ආත්මතු પરම්පරාවටම ගාව ගන්න ආය කවදාකවත් මෙහෙම කරලා තියෙනවා මෙහෙම කරලා තියෙනවා කියලා නේද අපේ ඔය මිනිසුන්ගේ බලලෙක්වත් අපිට ඕනේ නැහැ පරණ කෝන්තර තියාගෙන තනියම පුපුරනවද නැද්ද දැකලා තියෙනවද පුටු උඩ ඉඳලා තනියම පුපුරනවා නේද පරණේවා මේ මානසිකාරයට ඇවිල්ලා පින්නත් නේ ගොරක් නැතුව තනියම දුක් විඳිනවා මතක් කර කර මතක් කර කර මතක් කර කර පරණ සිද්ධ වෙච්ච ඒවා මතක් වෙවි මතක් වෙවි මතක් වෙවි මනෝ සම්පස්සජ දුක් හැදෙනවා එතකොට මේවා ගැන මේ ස්පර්ශය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කාය සම්පස්සය ගැන දේශනා කරන්නේ හැම ගහපු එළ දෙනක් වගේ හැම ගහපු එළ දෙනකට පින්නත් නී කොච්චර දුකක්ද කියලා බලන්න එයාට හුලං වදිනකොටත් රිදෙනවද නැත්ද මැස්ස වහනකොට රිදෙනවා එයා ඒකෙන් බේරෙන්න පිටියකට හේතු වුණොත් ඒත් රිදෙනවා ඒක නවත්ත ගන්න එයාට පුළුවන් කමක් නැහැ පොළොවට වැටුණොත් ඒත් රිදෙනවා එතකොට අන්න ඒ වගේ කොයි පැත්තට ගියත් අපිට පාලනය කරගන්න බැරි මේ ස්පර්ශ ක්‍රියාත්මක භාවයට එනවා හරිද ක්‍රියාත්මක භාවයට ඇවිල්ලා මොකද වෙන්නේ හරියට රිද්දවනවා අන්න ඒක තමයි මේ දෝමනස්සේ ස්වභාවය පරණේව තනියම රිදෙන්න වෙලා තියෙන්නේ පරණේව මතක් කර කර මතක් කර කර මතක් කර කර රිදෙනවා අනිත් එක පරණ හොඳ වෙච්ච ඒවා මතක් කරනකොටත් කොහමද පරණ හරි සන්තෝෂ වෙච්ච අවස්ථාවක් තියෙනවා කියන්නේ දැන් නැහැ හරිද එහෙනම් පරණ දුක් මතක් වෙද්දි කොහොමද දෝමනස්සයි පරණ සැප මතක් වෙද්දි ඒ දෝමනස්සයක් ඒ කියන්නේ අතීතයේ දාන දානේ වහින්ද දෝමනස් තමයි එන්නේ පරණ දුක් මතක් වෙනකොට ඒ දෝමනස්සයා පරණ සැප මතක් වෙනකොට ඒ දෝමනස්සයා දැන් නැහැ නේ කියලා එහෙනම් අපිට හරියට ඔන්න ඔය දෝමනස්සය කියන එක දුක්ඛ දෝමනස්ස එහෙනම් ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන ඒවා අපි තේරුම් ගන්නවා ඊළඟට තමයි මේ ශෝක පරිදේව හින්දාම අපිට තියෙනවා මේක එක එක ශෝක වීම් පරිදේවයන් ආදී වශයෙන් මේ සිද්ධ වෙන නොයේකුත් ව්‍යසන හින්දා නොයේකුත් ආකාරයේ දුක් ධර්මයන් තමන් තුළ හට ගන්න හින්දා මේ ශෝක වගේම පින්වත්නි සිද්ධ වෙනවා ආයාස උපායාස කියලා විහෙසකාරී ගතිය තද විහෙසකාරී ගතියන් අපිට ඇති වෙනවා ඒ විතරක් නෙවෙයි මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ක්ලාන්ත වීම පවා එතන විහෙසයි දරා ගන්න බෑ හරි අමාරුයි කලන්ද දාලා වගේ වැටෙනවා නේද අසනීප නෑ ඒ උනාට අසනීපෙන් වගේ ඉන්නේ අන්න ඒ විහෙස දරා ගන්න බෑ බොහෝ අය කියනවා ජීවිතය ගැන මට දැන් ඇති වෙලා ඉන්නේ මට දැන් ඇති වෙලා ඉන්නේ හරි එතකොට සමහර අය ඇවිල්ලා අපිත් එක්කම කියනවා එක දවසක් ඇවිල්ලා එක්කෙනෙක් මට මෙහෙම කියනවා අනේ අපි ආම්දුරනේ මට හරි මහන්සිය දැන් මං හිතුවේ මේ කායික මහන්සිය කියලා නෑ මට වෙන්න තියෙන හැම දෙෙම විය හැකි දෙයක් තියෙනවා නම් ඒ සියල්ල සිද්ධ වුණා මට මේවට මූණ දීලා මට දැන් හරි මහන්සි. ඇයි? එක පැත්තක් හදනකොට තව පැත්තක් නරක් වෙනවා.
ඒ පැත්ත හදනකොට තව පැත්තක් නරක වෙනවා. දැනෙලා නැද්ද මේ වහන්සිය? නේද? ඒ මොකද මේ ලෝකේ අපිට අපිට ඕන හැටියට තියාගන්න බැරි දේවල් වගේක් අපි තියාගන්න හදනවා. මම ඔකට හැමදාම කියන්නේ ලහට ගෙම්බෙ එකතු කරනවා වගේ. ඒක පැත්තක ඒ කියන්නේ ඔන්න දැන් ඕන් ගෙම්බෝ හතර දිනක් අල්ලලා කොහොම හරි අරකට දානකොට ඒක ඇතුලේ ඉන්න කට්ටිය පැනලා ඉදියට. නේද? ඒ තුන් දෙනා අල්ලලා ආපහු දානකොට අර හතර දෙනාගේ දෙන්නෙක් විතර පැනලා. ඒ දෙන්නා අල්ලලා ආපහු දානකොට ආයෙ මෙහෙම පැනලා. නේද? ඉතින් හැම වෙලෙම අල්ලලා දාන්න වෙලා. මං අහන මේ අතන් ආදරය කරන සුරක්ෂිත කරගෙන ඉන්න ගෙවල් දොරවල් ඉඩම් කඩම් යාන වාහන දරුව මුණුපුරෝ දෙමව්පියෝ ඥාතීන් හිතවත්රාදී හිතවත් ආය සහ තමන්ගේ ශරීරයේ තමන්ගේ හිත කියලා જાතියක් තියෙනවද නැද්ද? ওই ටික ගෙම්බෝ ටික කියලා හිතන්නකෝ. හරිද? දැන් එතකොට මේ ටික ගෙම්බෝ ටික කියලා හිතපුවාම ඔන්න අපි තුමු අම්මෙක් කියලා ලොකු පුතාගේ ප්‍රශ්නේ කොහොම හරි කරලා ප්‍රශ්නයක් කරලා ඒක විසඳලා කොහොම හරි ගානට පිළිවෙලකට හදාගන්න. ඊට පස්සේ පොඩි පුතාගේ ප්‍රශ්නයක් එනවා ඒකත් කොහොම හරි විසඳලා යාට ඕන කරන ඒවා සකස් කරලා දීලා ඔන්න ඒ පැත්ත හදනවා. ඒ හදලා ඇවිල්ලා බලනකොට ඔන්න රතු විලක් ඇවිල්ලා. හරිද? ඊට පස්සේ මොකද කරන්නේ? ඒවා ගෙවලා තියෙන ඒ ආර්ථික ප්‍රශ්නේ විසඳගෙන ඔන්න ඒ පැත්ත හදාගන්න. ඒ කරලා බලනකොට ඔන්න ඉස්පිරිතාලෙන් එන්න කියලා පණිවිඩයක් එවලා. මොකද මේ ශරීරය ලෙඩ ඇවිල්ලා. ඊට පස්සේ ඒ ලෙඩ ඔක්කොම ඉවර කරගෙන කොහොම හරි බෙහෙත් ටික අරගෙන ඇවිල්ලා බලනකොට අර පැත්තෙන් ආය යන ලොකු පුතාගේ ප්‍රශ්නේ පරණ තත්ත්වයටම පත් වෙනවා. දැන් ඒක හදන්න ඕනේ. නේද? මේ කණ්ඩායමක් එක්ක යහපත් ජීවිතයක් ගෙවනවා කියලා ලෑස්ති කරගත්ත මේ ජීවිතය හරි වෙහෙසයිද නැද්ද? මොකද කියන්නේ? වෙහෙසයිද නැද්ද? අම්මලා නම් කවුරු හරි ගෙදරට ආපු ගමන් මොකද කරන්නේ? කියවනවා. ගෙදරට කවුරු හරි ආපු ගමන් සතිපට්ඨාන නෙවෙයි කියවන්නේ. ඕක තමයි කියවන්නේ. දන්නේ බලන්නකො මෙහෙමයි මෙහෙමයි කියලා. අම්මලා නම් ඒකවත් කරගන්නවා. අඩුම ගානේ අඩා ගන්නවා. කෑ ගහනවා. තාත්තලා ඒ සියලු දුක් ගක් ඒවා මහමේරු පර්වතයක් වගේ දරාගෙන එල්ලෙන්නේ නැතුව දරාගෙන ඉන්න ඕක කමන්න. කමන්න. ආයෙකට මෙහෙම කරමු. මෙහෙම කරමු කියලා ඇතුළෙන්ම දරාගෙන වාසය කරන. ඇයි? මේ ලෝකේ ඇති වෙච්ච බැඳීම් බැඳීම් හින්දා. මේ ලෝකේ ඇති වෙච්ච බැඳීම් හින්දා. හරි. ඉතින් ඔන්න ඕකෙන් අත මිදෙන්න නම් මම මොනවෙන්ද අත මිදෙන්න ඕනේ? මේ ලෝකේ මගෙන් අතහැරෙන්න. දැන් ඔන්න ඔය කියන ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියන කාරණා ටික ලොවේහි මිනිසුන් තුල ඉතාම දියුණු රටවල් වල බොහෝ සල්ලි තියෙන අය ළඟ, සල්ලි නැති අය ළඟ, දුප්පත් අය ළඟ, බලවන්ත අය ළඟ, බලවන්තකම් නැති අය ළඟ, ලස්සන ගෙවල් තියෙන අය ළඟ, ලස්සන ගෙවල් නැති අය ළඟ, ලස්සන වාහන තියෙන අය ළඟ, ලස්සන වාහන නැති අය ළඟ, ඔක්කොම ළඟ තියෙනවද නැද්ද? හැම කෙනෙක් ළඟම තියෙනවා. අපිට හිතෙන අනිත් අය ළඟ නැහැ කියලා. නේද? බොහෝ මිල මුදල් තියෙන අය තමන්ගේ දරුවන්ගේ වැරදි හින්දා නේද දරුවන්ව පාලනය කරගන්න බැරුව ලොකු පීඩනයට පත් වෙනවද නැද්ද? එහෙනම් සල්ලි බලය එක 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 හැකියාවන් උගත්කම් මේ සී දෙකට ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන ඒවාගෙන් බේරෙන්න පුළුවන්කම ඇත්තේ නැහැ නේද? ඒවා එකතු කරලා කවදාකවත් ඒවා එකතු කරලා ලෝකේ බලවන්තයෙක් වෙලා ධනවන්තයෙක් වෙලා කවදාකවත් හිතේ ඇති වෙන ශෝක පරිදේව දුක්ඛ දෝමනස් නැති කරන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. එහෙනම් තමන්ගේ සිත සකස් කරන වැඩපිළිවෙලට යන්න ඕනේ. ඒකටයි බුදුරජාණන් වහන්සේ ඔය මෙනෙහි කරන්න කිව්වේ. ඔය ඔක්කොම මොනවද? මේ පංචකාම සම්පත්තිය මගේ කියලා හොඳයි, සුවයි, සුන්දරයි, ප්‍රියයි, මధుරයි කියලා ගත්ත එකේ විපාක. ගත්ත එකේ විපාක. හරි. එහෙනම් දැන් වෙච්ච දේ වුණා. දැන් මොකද කරන්න ඕනේ? මේ ඉතිරි ටිකවත් බේර ගන්න ඕනේ. ඔය සිහියෙන් ඔය මානසිකාරයෙන් දැන් අපි ඔය කියනකොට ඇතිවෙච්ච මානසිකාරයෙන් වාසය කරොත් අපේ පින්නත් නේ ඔය ටික ඇති. ඔය මානසිකාරයෙන් වාසය කරොත් අලුතෙන් ඒවා අපේ හිතට එකතු වෙන්නෙත් නෑ. තියෙන ඒවත් මොකද වෙන්නේ? ටික 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 අඩු වෙන්න පටන් ගන්නවා. ඒකින්ද මේක විසඳුමක්. හරිද? මේක විසඳුමක්. එකපාරටම පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය ස්වභාවය අපිට මෙනෙහි කරන්න පුළුවන්කම
ඇත්තන ඒක මිනිහ කරන්ට කියල වෙරලා මංක නද ඔය කතාවෙන් වැඩන්න යන ඔක්කො වැල්වට අරම්ම දැම බන ඔක්කම කියපු හරිද මේ සෝක පරදිව දුක්ක දුවම නස්ස ගැන වැඩක් නෑ මේ ඔක්කො වැල්වට ආරන්ටික ඔහ පැත්තකදාල අන්ඩු ගන්න හට කියලා රූපං අනිච්චං රූපං අනිච්චං රූපං අනිච්චං කියලා මෙහෙ කරන්නේ රූපය අනිත්‍යයි වේදනාව අනිත්‍යයි සංඥාව අනිත්‍යයි කියලා මෙහෙ කරන්නේ කියනවා. ඔවා මෙහෙ කරන්නේ කියන්නේ මොකද වෙන්නේ? ඔය වැල්වට අරන් ගොඩේම ගිහිල්ලා ලගිනවද නැද්ද හිත? දරුව මතක් වෙනවා, වෙච්ච දේවල් මතක් වෙනවා, වෙන්න තියෙන දේවල් මතක් වෙනවා නේද? ඒ පැත්ත සැපයි කියලා හිතෙනවා. එතකොට මේකේ හිත රැඳෙන්නේ? රැඳෙන්නේ නැහැ. එහෙනම් ඔය කියන විදිහට මේවා අල්ලගත්තොත්, මේවා අපි ග්‍රහණය කරගත්තොත් ග්‍රහණය කරගත්ත හැම කෙනෙකුට මේ ලෝකේ කී දෙනෙක්නම් හිස ගිනි ගත්තා වාගේ හිත ගිනිගෙන දුවනවද කියලා බලන්න මේ ලෝකේ නේද? කී දෙනෙක්නම් පැත්තකට වෙලා බෙල්ලත් එක්ක පැත්තකට කරගෙන අනේ වෙච්ච දේ කී දෙනෙක්නම් කල්පනා කරගෙන ඉන්නවද කියන්න බලන්න නේද? කී දෙනෙක්නම් තවත් එක්කෙනෙක් එක්ක තමන්ගේ විලාපය දොරවනවද කියලා කියන්න බලන්න නේද? කී දෙනෙක්නම් මේ වෙනකොට නං කිය කිය වැලපෙලපි අඬනවද කියන්න බලන්න. ඒ මට වෙච්ච දේ කියලා නේද? එහෙම බෑ, මට ඉවස ගන්න බෑ කියලා කී දෙනෙක් අඬනවද කියලා බලන්න. කී දෙනෙක් මහා වෙහෙසක් තියාගෙන නේද ලොකු පීඩනයකින් කර කියා ගන්න දෙයක් නැතුව ජීවත් වෙනවද කියලා බලන්න නේද? ඒකක්වත් ධනයෙන්වත් බලයෙන්වත් වෙන කිසිවකින් හරියනේවා නෙවෙයි, හරියන්නේ නෑ පින්වත්. අන්න ඒ හරියන්නේ නැති බව අපිට හොඳට තේරෙන්න ඕනේ. ඒ මොකද සංස්කාරයෙන් මම පිළිසරණක් පතපු හින්දා. හොඳයි. දැන් මම මේ අත්තංගෙන් අහනවා. ඉතින් අපි බලමු. දැන් අපි මෙච්චර වෙලා මේ ධර්මය ගැන සාකච්ඡා කරානේ. දැන් මොකද හිතෙන්නේ? මේ ලෝකයේ තියෙන මේ සංස්කාරයන් ඕන කියලාද හිතෙන්නේ, එපා කියලාද හිතෙන්නේ? තව අලුතෙන් නිකන් වැළපෙන්න දේවල් හැදුනොත්ද හොඳ, නොහැදුනොත්ද හොඳ? නොහැදුනොත් හොඳයි නේද? එහෙනම් මේක හරියන්නේ අත මිදෙන්න ඕනේ කියලා හිතනවද නැද්ද? සුවදායක තත්යකට පත් වෙන්න ඕනේ කියලා හිතනවද නැද්ද? නේද? එහෙනම් ඔන්න ඔය සිතුවිල්ල තමයි අපිව නිවනට යොමු කරවන්නේ. හරිද? මේකේ තියෙන ආදීනම එකයි. ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ආදිය තියෙනවා. මං එපා කිව්වට ඒව එනවා මගේ ඇඟට. ඔන්න ඔය සිතුවිල්ල තමයි මාව නිවනට යොමු කරන්නේ. දැන් ඒ සිතුවිල්ල තියෙනව නේද? දැන් තියෙනවනේ. මම හැමදාම අහන ප්‍රශ්නේ. කොච්චර වෙලා තියෙයිද? දැන් ඔය ඇති වෙලා තියෙන මන් නිවන් දකින්න ඕනේ. හරිද? මේක හරියන්නේ නැහැ කියලා දැන් ඔය ඇති වෙලා තියෙන සිතුවිල්ල කොච්චර වෙලා තියෙයිද? බණ ඉවරලා ටිකක් කළා යද්දි නැති වෙනවද නැද්ද? බණ ඉවරලා ටිකක් කළා යද්දි නැති වෙලා යනවා. හරි. එහෙනම් ඔන්නෝක දිගටම තිබුණොත්, ඔය සිතුවිල්ල දිගටම තිබුණොත් තමයි අපිව නිවනට එක දිගට යොමු වෙන්නේ. ඕක තියාගන්න මොකද කරන්න ඕන? දැන් මාත් එක්ක යම් කිසි කාලයක් බණ පටන් ගත්ත වෙලාව ඉඳන් ඔය ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ආදිය ගැන මෙනෙහි කරා නේද? ඇයි මං කියනකොට කියනකොට ඔව් අර ශෝක කියන්නේ අර වගේවා, පරිදේව කියන්නේ අර වගේවා කියලා මෙනෙහි කරා නේද? ආන්ගේ මෙනෙහි කිරීම හින්දා දැන් මම බණ නැවැත්තුවත්. හරි? මේ ඇත්තෝ මෙනෙහි කරපු හින්දා මාත් එකතු වෙලා මේ ඇත්තන්ගේ චිත්තසංතානයේ මේ වෙලාවේ කලකිරීම සහගත සිතුවිල්ල පහළ වෙලා තියෙනවා. මෙනෙහි කිරීම හින්දා කලකිරීම සහගත සිතුවිල්ල පහළ වෙලා. මෙනෙහි කිරීම ඇති කලෙහි කලකිරීම සහගත සිතුවිල්ල ඇවිල්ලා. මෙනෙහි කිරීම නැති වුණොත් ඒ සිතුවිල්ල නැති වෙනවා නේද? ඒ සිතුවිල්ල නැති වෙනවා පින්වත්. එහෙනම් අපි මොකද කරන්න ඕන? ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ආදිය ගැන මේ පංච උපාදානස්කන්ධයේ සුවයි සුන්දරයි මధుරයි කියලා ගන්න අයට ශෝක වීම පරිදේව වීම මට කියන්න මෙහෙම. ඒක අපි තව ලේසියෙන් තෝරගමු. දරුවෝ 10 දෙනෙක් ඉන්න අම්මා කෙනෙකුට අපි හිතමු දරුවෝ 10 දෙනෙක් ඉන්න අම්ම කෙනෙකුට ඒ දරුවෝ 10 දෙනාගේම වියෝවලදී දුක් ඇති වෙනවද නැද්ද? දරුවෝ 3 දෙනෙක් ඉන්න අම්ම කෙනෙකුට තුන් වතාවයි. එක්කෙනෙක් ඉන්න අම්ම කෙනෙකුට එක වතාවයි. ඒකනේ. එහෙනම් බැඳීම් අඩු වෙන තරමට දුක් ඇති වෙනේවා අඩු වෙනවා නේද?
බැඳීම් බැඳීම් ප්‍රමාණය වැඩි නම් දුක් ඇති වෙන වාරගාන වැඩි. එහෙනම් අපි කළ යුතුව තියෙන්නේ එහෙනම් දරුව නැති කරන එක නෙවෙයි, බැඳීම් බැඳීම් අයින් කරගන්න කටයුතු කරන එක. එහෙනම් මේ පංචකාම සම්පත්තියත් එක්ක තියෙන බැඳීම තමයි මට දුක් ඇති කරවන්නේ. මේවා මේවා එක්ක බැඳිච්ච අයට බොහෝ දුක් විඳින්න සිද්ධ වෙලා, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ආදී බොහෝ දුක් විඳින්න සිද්ධ වෙලා තියෙන බව අපේ හිතට හැම වෙලේම දැනෙන්න, හැම වෙලේම දැනෙන්න ඕනේ. ආන් එහෙම හැම වෙලේම අපේ මානසිකාරය මේක අපිට කියන්න ඕනේ. අපේ මනස හැම වෙලේම මේ පණිවිඩය අපිට දෙන්න ඕනේ. රූපයක් දිහා බලලා ලස්සනයි සුවයි සුන්දරයි මధుරයි කියලා යමෙක් හිතනවද, ඒ හිතනකොටම එයාට එයාගේ මනසේ මනස සුන්දරයි කියලා හිතනකොටම අර පණිවිඩේ එන්න ඕනේ. මොකද කියන්නේ, ඔන්න ඔය විදිහට මේ පංචකාම සම්පත්තියෙන් අත මිදීමේ හැඟීම අපිට ආවොත්ද නැද්ද අපි නිවන් දකින්න පැත්තට යමු වෙන නේද? කෙනෙකුට පැවිදි වීමේ අදහසක් එනවා. අපි තුන් දරුවෙකුට පැවිදි වීමේ අදහසක් එනවා. ඇවිල්ලා ඒ අදහස් වෙන හැමෝටම පැවිදි වෙන්න පුළුවන්ද? බැ. ඒ අදහස් වෙන හැමෝටම පැවිදි වෙන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. එහෙම නේද? එතකොට එතකොට ඒ හැමෝටම පැවිදි වීමේ අදහසක් ඇති වෙන්නේ නැහැ. නමුත් හැබැයි ඒ හැමෝටම පැවිදි වෙන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඇයි? ආයසරයක් මොකද කරන්නේ? පංචකාම සම්පත්තිය හොඳයි කියලා අදහසක්, පංචකාම සම්පත්තිය හොඳයි කියලා අදහසක්. ඉතින් අන්න එහෙම එන අදහස් හින්දා ඒ එන හැඟීම් ඒ එන අදහස් ප්‍රබල වෙන ඒවා තමයි ක්‍රියාත්මක භාවයට යන්නේ. ඉතින් ඒකින්ද අපි ඔක්කොම කල්පනා කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ කටයුතු සම්පාදනය කරගන්න ඕනේ. අන්න එහෙම සම්පාදනය කරගෙන මේ ජීවිතය නියම ඉලක්කයකට යන්න නම් නිවන් දැක ගන්න නම් නේද? එක දිගට මේ පංචකාම සම්පත්තියේ කලකිරීමේ අදහස අපි පවත් ගන්න ඕනද නැද්ද? එහෙනම් මේ දේශනා කරපු කාරණා ටික හරි කමන්නේ, ප්‍රමාණිකූලව එක දිගට මෙනෙහි කරා නම් අපිට ලොකු කලකිරීමක් ඇති වෙන්න හේතුවක් වෙනවා. මේක ඇල්ලුවොත් මේ වගේ මහා ව්‍යසනකාරී තත්ත්වයකට පත් වෙනවා කියලා. ඒකද විසඳුම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේක පොඩි දෙයක් කියලා අපි හිත නොහිතිය යුතුයි. නේද? මේක පොඩි දෙයක් නෙවෙයි. මෙතනින් තමයි අපි මේ නිවන් දැකීමේ වැඩපිළිවෙල ආරම්භ කරගන්නේ. හොඳයි. ඒකද අපි කල්පනා කරගමු මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සූපත් කරගන්න මේ හැම දිනාම මේ ලබා දුන්නා වූ සියලුම දායකත්වය ධර්ම දාන මේ පුණ්‍ය කර්මය හැම දිනාටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි, අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ කොළඹ පහ පදිංචි බියට්‍රිස් ප්‍රේමදාස මහත්මිය කියලා සඳහන් කරලා තියෙන්නේ. ඒකේ ප්‍රේමදාස ස්වාමී පුරුෂයා, පීටර් කරුණාරත්න පියා, ජුලියට් කරුණාරත්න මව, සියලුම මියගිය ඇතුළු සියලුම මියගිය ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කිරීමටත්, තරල්ලේ චන්දකිත්ති ස්වාමිපාදයන් වහන්සේට, දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේට, අනිකුත් ස්වාමින් වහන්සේලාට, පවුලේ සියලු දෙනාට සිත ප්‍රාර්ථනා කිරීමත්, සියලු දෙනාට උතුම් නිර්වාණ අවබෝධය සඳහා මේ පින් හේතු වේවා කියන අදහසින් තමයි ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ. ඉතාම කෙටියෙන් තමන්ගේ නංගුවත් සඳහන් කරලා ඉතාම කෙටියෙන් තමයි දායකත්වය සලසලා තියෙන්නේ. වැඩි වෙලාවක් ධර්මයේ දේශනා කරන්නම කාලය යොමු කරවීමේ බලාපොරොත්තුෙන් ඉතා සත්පුරුෂව කටයුතු කරපු පින්වත් අයට අපි ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිරෝගී චිරජීවනය ලැබේවා. මේ පරලෝකියත් අන්ට මේ පින් අනුමෝදන් වේවා. දෙපාර්ශ්වයටම උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා. හැම දිනාටම තිරුවන් සරණයි.